ඔයාගේ නියපොතු වලත් මේ වගේ අඩසඳ හැඩයක් තියෙනවද? එහෙනම් ඔයාත් මේ වීඩියෝ එක අවසන් වෙනකම්ම නරඹන්න. අපි මේ කියන්න යන දේ සාර්ථක වෙන්න නම් ඔයාගේ අතේ නියපොතු වල හරියටම අඩසඳ සලකුණ තියෙන්න ඕන. අත්‍රේකා විද්‍යාවෙන් පුද්ගලයෙකුගේ චරිතය අර්ථ නිරූපණය කිරීම හෝ ඔවුන්ගේ අනාගතය පුරෝකථනය කිරීම කරන්න පුළුවන්. මෙහිදී විශේෂයෙන් සැලකිල්ලට ගන්නෙ අතෙහි රේඛා සහ ඇඟිලි පිහිටා තියෙන ආකාරය තමයි. මුලින්ම මෙම අත්ල විද්‍යාව හොයාගෙන තියෙන්නේ ඉන්දියාවේ හිමාල වන ආශ්‍රිතව තමයි. ඒ වගේම තමයි ඇඟිලිවල නියපොතු පිහිටන ආකාරය ප්‍රධාන තැනක් ගන්නවා. නියපොත්තේ හැඩය හා පැහැය අනුව මිනිසුන්ගේ පෞරුෂත්වය වගේම සෞඛ්‍ය තත්ත්වය පවා නිවැරදිව කියන්න පුළුවන්. නවීන විද්‍යාවට අනුව බැලුවත් නියපොත්තේ පැහැය වෙනස් වන්නේ අපේ ශරීරයේ ඇති රුධිර කේශනාලිකාවල පිහිටීම හා රුධිරය ගමන් කරන ආකාරය අනුව තමයි. ඔයත් මේ වීඩියෝ එක අවසන් වෙනකම් රැඳී ඉන්නවා නම් ඇඟිලිවල පිහිටා තිබෙන වාසනාවන්ත අඩසඳ ගැන සියලුම විස්තර දැනගන්නට පුළුවන්. ඔයාගේ දබර ඇඟිල්ලේ මෙන්න මේ කියන අඩසඳ හැඩය නිවැරදිව පිහිටා තියෙනවා නම් ඔයා ගොඩක් වාසනාවන්ත කෙනෙක්. ජීවිතේ කරන්න කියන ගොඩක් දේවල් සාර්ථක කරගන්න පුළුවන් හැකියාව ඔයාට තියෙනවා. ඒ වගේම ඔයාගේ මැද ඇඟිල්ලේ අඩසඳ සලකුණ පිහිටලා තියෙනවා නම් ඔයාගේ පෞල් ජීවිතය ගොඩක් සාර්ථකයි. ඒ වගේම ඔයාට පෞලේ අයගේ ආදරය හා ගෞරවය ගොඩක් ලැබෙනවා. ඒ වගේම තමයි ඔයාගේ වෙද ඇඟිල්ලේ මේ සලකුණ පිහිටා තියෙනවා නම් ඔයා ටිකක් පරිස්සම් වෙන්න ඕන. හේතුව තමයි වෙද ඇඟිල්ලේ මේ සලකුණ තියෙන අයගේ ජීවිතය හරියට කාලගුණය වගේ වෙනස් වීමයි. ඒ කියන්නේ මේ වගේ අය එක දෙයක් එක විදියට කරන අය නෙමෙයි. ඒ වගේම තමයි ඔයාගේ සුලැඟිල්ලේ මේ සලකුණ පිහිටා තියෙනවා නම් ඔයා ව්‍යාපාර අතින් ගොඩක් ඉදිරියට යන කෙනෙක් කියලා අපිට කියන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාගේ ව්‍යාපාර වටන්න කිසිම කෙනෙක්ට හැකියාව ලැබෙන්නේ නැහැ. මේ වගේ සලකුණක් තියෙන කෙනෙක් රැකියාවක් කරනවා නම් එයා එයාගේ රැකියාවෙන් ඉහළටම යන්න වැඩි කාලයක් යන්නෙත් නැහැ. ඊළඟට අපි කතා කරන්න යන්නේ මහපට ඇඟිල්ලේ මේ සලකුණ තියෙන අය ගැන තමයි. මේ අය නායකත්වයට ගොඩක් දක්ෂයි. කණ්ඩායම් හසුරවන්න මේ අයට පුදුම හැකියාවක් තියෙන්නේ. ඒ වගේම තමයි ඇඟිලි පහේම මෙම අඩසඳ සලකුණ තියෙන අය ගොඩක්ම වාසනාවන්තයි. මේ වගේ අය උපතින්ම වාසනාව අරගෙන තමයි මේ ලෝකෙට එන්නේ. පුංචි කාලේ ඉඳලම මේ අය කැපී පෙනෙන දස්කම් දක්වනවා. ඉතින් අපේ මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් channel එක subscribe කරලා යාළුවන්ටත් බලන්න share කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඔබ සැමට සුබ දවසක් ප්‍රාර්ථනා කරලා නිහඬ වෙනවා ලෝකයෝ විත් සුබේ YouTube channel එකෙන්.